හැමෝම ආදරෙන් පිළිගන්නවා SL Review Cafe YouTube channel එකට. මම අද අරගෙන ආවේ Lucifer TV series එකේ දෙවැනි season එකේ පස්වෙනි episode එක. කලින් episodes බලපු නැති අයට උඩ තියෙන link එකෙන් පරණ videos බලන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා මේ episode එක ඉවරනකම්ම බලන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. මේ අද කතාව එක්තරා පුද්ගලයෙක් මිදුලක තිබුණු ස්කේට් බෝඩ් එකක් පොඩ්ඩක් හැඩගස්සලා තියෙනවා. කලබලයෙන් එන කාන්තාවක් මේ ස්කේට් බෝඩ් එකේ හැප්පෙන නිසා එයාගේ පුතාට කෑ ගහගෙන ගේ ඇතුළට යනවා. අම්මගේ පුතාගේ රණ්ඩු අතර ගෙදර බල්ලා ගේන් එළියට පැනගෙන පාරට දුවනවා. බල්ලාගේ ඉස්සරහට වේගෙන් එන වාහනයක් බල්ලාව බේරගන්න අනිත් පැත්තට හරවනවා. මේ නිසා ඒ වාහනය ක්ලෝයිගේ කාර් එකේ හැප්පෙනවා. මෙහෙම තමයි ක්ලෝයිගේ අනතුර වෙන්නේ. ස්කේට් බෝඩ් එක මිදුලෙන් තියපු මිනිස්සයා මේ සිද්ධිය බලන් ඉඳලා යනවා. එමිනඩීල් කිව්වා වගේම දෙවියන් වහන්සේ ක්ලෝයිගේ ජීවිතය ගැන ගත්ත තීරණය වෙනස් කරලද ලුසිෆර්ටත් ඒ ගැන සැකයි. ඒ නිසා ලුසිෆර් ක්ලෝයිගෙන් අහන්නේ මේක නිකම්ම අනතුරක්ද කියලා. ක්ලෝයිට නම් එහෙම පේන්නේ කිසිම අමුත්තක් නැහැ. මොකද ක්ලෝයි දන්නවා අනිත් වාහනේ හැප්පුනේ බල්ලෙක්ව බේරගන්න ගිය නිසා කියලා. ක්ලෝයි අලුත් ගෙදර බඩුවස් කරනවා. මේස් එක එකට පදිංචියට එනවට ලුසිෆර් තාමත් කැමති නැහැ. ලුසිෆර් කියන්නේ මේස් ක්ලෝයිට ගැලපෙන්නේ නැහැ කියලා. ක්ලෝයි ලුසිෆර් එක අපරාධ ස්ථානයකට යනවා. මැරිලා ඉන්න පුද්ගලයාව ලුසිෆර් අඳුනගන්නවා. වෙස්ලි කැබොට් නළුවෙක්, දක්ෂ කරාටි ක්‍රීඩකයෙක්. ක්ලෝයි කියන්නේ වෙස්ලිට මත්ද්‍රව්‍ය ප්‍රශ්න තිබ්බා කියලා. මේ ස්ථානයේ වෙස්ලි කරාටි පුහුණුවීම් කරලා තියෙනවා. ඒ වගේම පේන හැටියට එයා ජීවත් වෙලා තියෙන්නේ මෙතනම තමයි. එලා කියන හැටියට වෙස්ලි මැරිලා තියෙන්නේ උදේ 7ට විතර. ඒ වගේම හොරකමක් සිද්ධ වෙච්ච සලකුණක් දකින්න ලැබෙන්නේ නැහැ. වෙස්ලිට පහර දීලා තියෙන්නේ 1998 දී ලබාගත් සම්මානයකින්. මේ නිසා තමයි වෙස්ලි මරණයට පත් වෙලා තියෙන්නේ. වෙස්ලිගේ මලසිරුර මුලින්ම දැකලා තියෙන්නේ පොඩි ළමයෙක්. ඒ ළමයා දැකලා තියෙනවා පලා ගිය වාහනයක්. මේ අතරේ ලුසිෆර් දකිනවා ක්ලෝයිගේ අනතුරු වුණ වෙලාවේ හිටපු මිනිස්සයව. පේන හැටියට ලුසිෆර් එයාව අඳුනනවා වගේ. ලුසිෆර් මේ මිනිස්සයාගේ පස්සෙන් යනවා. ඊළඟට බලනකොට මේ මිනිස්සයා ඉන්නේ උස ගොඩනැගිල්ලක් උඩ. ලුසිෆර් එතනටත් යනවා. කොහොමද සහෝදරයා? ලුසිෆර් එයාට කතා කරන්නේ යුරියල් කියලා. ඒ කියන්නේ යුරියල් කියන්නේ ලුසිෆර්ගේ තවත් සහෝදරේ. යුරියල් මොකටද පෘථිවියට ඇවිත් ඉන්නේ? යුරියල් ලුසිෆර්ට පැය 24ක කාල සීමාවක් දෙනවා. ලුසිෆර්ට තියෙන්නේ ඒ කාලය ඇතුළත අම්මව අපායට එක්කන් එන්න. එහෙම නැත්නම් යුරියල් ඩිටෙක්ටිව්ව අයින් කරන්න කටයුතු කරනවා. ඒ කියන්නේ ක්ලෝයිගේ අනතුරු අහම්බයක් නෙමෙයි. ඒක යුරියල් කරපු වැඩක් කියලා ලුසිෆර්ට තේරෙනවා. තාත්තට දුන්න පොරොන්දු ඉටු කරන කාලේ හරි ලුසිෆර් අම්මව මංගාවට එක්කගෙන ඉන්න කියලා යුරියල් කියනවා. යුරියල්ගේ පෘථිවි ආගමනය ගැන ලුසිෆර් එමනඩීලටත් කියනවා. ඒ කියන්නේ යුරියල් යන්නේ ක්ලෝයිගේ පස්සෙන්ද? ඔයා තාත්ත එක්ක එකඟතාවයකට ආවා. ඒක ඉටු කරන කාලේ හරි කියලා මේස් කියනවා. යුරියල්ට අපි වගේ අය පස්සෙන් එන්න පුළුවන්. හැබැයි සුර දූතයට මිනිස්සුෙක්ව මරන්න අවසර නැහැ. ඒ නිසා ක්ලෝයි ගැන බය වෙන දෙයක් නැහැ කියලා එමනඩීල් කියනවා. ඔව් හරි. ඒ වුණත් එයාට පුළුවන් ක්ලෝයිට අනතුරක් කරන්න. කා ඇක්සිඩන්ට් එක වගේ. ලේසියෙන්ම කරන්න දෙයක් තියේදී මොකටද ඔච්චර ඔය ගැන හිතන්න කරදර වෙන්නේ? අම්මව ආපහු අපායට යවන්න කියලා මේස් කියනවා. ඒත් ලුසිෆර් කියන්නේ ඊට වඩා ලේසියෙන් කරන්න දෙයක් තියෙනවා කියලා. මොකද අපි ගාව එමනඩීල් ඉන්නවා. යුරියල් දන්නේ නැහැ එමනඩීල් ඉන්නෙත් ලුසිෆර් එක්ක කියලා. යුරියල් ලුසිෆර්ට කන් නොදුන්නත් එමනඩීල් කියන දේ අහනවා. ඒ නිසා එමනඩීල්ට පුළුවන් යුරියල්ට ආපහු යන්න කියලා ඒත්තු ගන්වන්න. ලුසිෆර් කියන්නේ සුපිරි බලයක් තියෙන සුරදූතයෙක් තමන්ගාව ඉන්න එක ලොකු වාසියක් කියලා. ලුසිෆර් මෙහෙම කිව්වට එමනඩීල් තමයි යාගේ තත්ත්වය ගැන දන්නේ. යුරියල්ගෙන් ක්ලෝයිට අනතුරක් වෙන්න පුළුවන් නිසා ලුසිෆර් කරන්නේ ක්ලෝයි ගාව තියෙන කතුරු පෑන් වගේ දේවල් අයින් කරන එක. කොටින්ම ක්ලෝයිට බොන්න කෝපියකවත් කරලා දෙන්නේ ලුසිෆර්ම තමයි. ක්ලෝයිට අනතුරක් නැහැ කියලා දැනගන්නකම් ක්ලෝයි ගාවෙන් හැලවෙන්නේ නැහැ කියලා ලුසිෆර් කියනවා. ලුසිෆර් තමයි ක්ලෝයිගේ භාරකාර යක්ෂයා. වෙස්ලිගේ මලසිරුර මුලින්ම දැක්ක පොඩි ළමයා එතනින් පලා ගිය වාහනේ අංක කීපයක් බලාගෙන තිබ්බා. ඒ නිසා ඩෑන්ට පුළුවන් වෙනවා ඒ අංකවලට හොඳටම ගැලපෙන වාහන 13ක් ගැන තොරතුරු හොයාගන්න. මේ එක වාහනයක් අයිති වෙස්ලිගේ කලින් වයිෆ් ජෙමි ඇඩ්‍රියන්ට. වෙස්ලිට ජෙමිව මුණ ගැහෙලා තියෙන්නේ වෙස්ලි රඟපාපු සුප්‍රසිද්ධ බොඩි බෑග් කියන ෆිල්ම් එකේදී. ක්ලෝයි ජෙමිගෙන් ප්‍රශ්න කරනවා. ජෙමි සති කීපයකට කලින් වෙස්ලිව දැක්ක කියනවා. ඒකෙම තේරෙනවා ජෙමි කියන්නේ බොරුවක් කියලා. එහෙනම් කොහොමද එයාගේ වාහනේ තියෙන්නේ? ජෙමි පිළිගන්නවා එයා උදේ වෙස්ලිව මුණ ගැහෙන්න ආවා කියලා. ඒ වෙස්ලි එවපු වොයිස් මැසේජ් එකක් නිසා. ජෙමි ඒ වොයිස් මැසේජ් එක ප්ලේ කරලා පෙන්නනවා. වෙස්ලි කියන්නේ එයාගේ ජීවිතේ විනාශ වුණා කියලා. ඒ හැමදේම පටන් ගත්තේ බොඩි බෑග් ෆිල්ම් එකත් එක්ක කියලා. මොකද්ද ඒකේ තේරුම? ජෙමි මේ ගැන කතා කරන්න තමයි උදේ වෙස්ලිව මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ජෙමි එනකොටත් වෙස්ලි මැරිලා ඉඳලා තියෙනවා. ජෙමි බය වුණ නිසා ඉක්මනටම එදෙනින් පැනගත්ත කියනවා. ජෙමි කියන්නේ එයා උදේ 7ට රෆායෙල් කියන එයාගේ ශරීර සුවතා උපදේශකවරයා එක්ක හිටියා කියලා. ජෙමි දැන් බැඳලා ඉන්නෙත් කිමෝ වැන්සන් කියන නළුවෙක්ම තමයි.
හැබැයි වෙස්ලි සහ කිමෝ තරහකාරයෝ කියලා ලුසිෆර් කියනවා. ඒක කාලයක් ඉඳන් පැවතගෙන එන තරහක්. ජෙමී කියන්නේ උදේ 4 කිමෝ හිටිය සමරු වත්සන් වගේ පිළියෙල කරන ගමන් කියලා. රිනෝ වල ඇක්ෂන් කෝන් කියන උත්සවේ වෙස්ලිගේත් කිමෝගේත් බොඩි බෑග් ෆිල්ම් එකට සම්බන්ධයක් තියෙනවා. වෙස්ලි මුලින්ම මේ ෆිල්ම් එකේ හිටියත් පස්සේ කිමෝගේ අලුත් චරිතයත් එක්ක වෙස්ලිව යටපත් වුණා කියලා ඩෑන් කියනවා. පේන හැටියට ඩෑන් සහ ලුසිෆර් මේ බොඩි බෑග් ෆිල්ම් එකේ හොඳම රසිකයෝ දෙන්නෙක් වගේ. එහෙම බැලුවොත් කිමෝ වෙස්ලිගේ වයිෆ්වත් හොරකම් කළා ෆිල්ම් එකේ චරිතයත් හොරකම් කළා වගේ. ජෙමී කිව්වේ කිමෝ රිනෝ වල ඉන්නවා කියලා. හැබැයි ක්ලෝයිට මතක් වෙනවා මේ ඇක්ෂන් කොන් කියන උත්සවය සාමාන්‍යයෙන් තියෙන්නේ අගෝස්තු අගසතිය කියලා. ක්ලෝයිගේ අම්මත් නිලියක් නිසා ක්ලෝයිට මේ ගැන දැනුමක් තියෙනවා. ඒ කියන්නේ ජෙමී කියලා තියෙන්නේ බොරුවක්. එහෙම නැත්නම් කිමෝ ජෙමීට කියලා තියෙන්නේ බොරුවක්. ලුසිෆර්ගේ අම්මා එහෙම නැත්නම් චාලට් එයාගේ අලුත් ජීවිතයට බොහොම අමාරුවෙන් මුහුණ දෙනවා. ඇමෙනඩේල් යනවා අම්මා බලන්න. ඒ එයාව අපායට එක්කන් යන්නද? නෑ. අම්මා මෙහෙ ඉන්නවා නම් අනිත් සහෝදරයෝ ඔයාව හොයාගෙන ඉන්න බැරි නෑ නේද කියලා ඇමෙනඩේල් අහනවා. එහෙම වුණොත් මට පුළුවන් ඔයාටයි ලුසිෆර්ටයි කිව්වා වගේ මට පෘථිවියේ ඉන්න දෙන්න කියලා ඒගොල්ලන්ට ඒත්තු ගන්වන්න. ඔයා ගොඩ කාලයක් අපෙන් ඈත් වෙලා හිටියම්මේ. ඒ නිසා ඔයා ඔයාගේ දරුවන් ගැන හරියටම දන්නේ නෑ. ඔව්, ඔයා හරි වෙන්න පුළුවන්. ඒත් මම අඩුම ගානේ ඔයාවයි ලුසිෆර්වයි දන්නවනේ. මම පෘථිවියේ තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පැය දෙකක් ඉන්න පුළුවන්. හැබැයි ඒ කාලේ මට ඔය දෙන්නගේ අම්මා වෙන්න පුළුවන්. පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව කිමෝ ඉන්න පුළුවන් කියලා සැක කරන තැනකට යන්න ක්ලෝයි තීරණය කරනවා. ක්ලෝයිට හොඳටම බඩගිනි නිසා තවත් පොලිස් නිලධාරියෙක් දුන්න සැන්විච් එකක් කන්න හදනවා. ලුසිෆර් කරන්නේ මේ සැන්විච් එක අල්ලලා විසික් කරන එක. මොනවද ලුසිෆර්ට වෙලා තියෙන්නේ කියලා ක්ලෝයි අහනවා. මේත් එක්කම ලුසිෆර් දකිනවා කිමෝ ක්ලබ් එකක ඉඳන් එළියට එනවා. ඊට පස්සේ කිමෝ මූණාවරණය කරගෙන එයාගේ ඉස්සරහ ඉන්න තවත් මිනිහෙක්ගේ පස්සෙන් යනවා. ඒ මිනිහයාට අනුතරක් වෙන්න කලින් ක්ලෝයි කිමෝව යටත් කරගන්නවා. කිමෝ තරුණයට පහර දෙන්න ගියයි කියලා ක්ලෝයි ප්‍රශ්න කරනවා. කිමෝ කියන්නේ ඒ තරුණයා මැරකල්ලියකට ඕන කරලා තිබ්බ කෙනෙක් කියලා. මොකද මේ තරුණයා සූදු සෙල්ලම් කරලා ණය වෙච්ච කෙනෙක්. කිමෝ වැඩ කරන්නේ මේ මැරකල්ලියට. කිමෝ කියන හැටියට එයා සෑහෙන බංකොලොත් කෙනෙක්. සල්ලි හොයාගන්න තමයි මෙහෙම කරලා තියෙන්නේ. ඒත් ප්‍රසිද්ධ නළුවෙක් මේ කියන කතාව පිළිගන්න පුළුවන්ද? ලුසිෆර් කිමෝගේ ඇස් දෙක තිබිලා මොනවටද කැමති අහනවා. මගේ වයිෆ්ව සතුටින් තියන්න. මොකද එයා තමයි මගේ ජීවිතේ පහන් ටැඹ. මේ මිනිහට මොනා වෙලාද කියලා ලුසිෆර් අහනවා. වෙස්ලිව මැරුවෙත් මැරකල්ලියක කොන්ත්‍රාත්තුවකටද කියලා ක්ලෝයි අහනවා. නැහැ, වෙස්ලි කියන්නේ මගේ යාළුවා. අපි දෙන්න සමාජයට පේන ජෙමීට පේන හතුරෝ වගේ හිටියට ඇත්තටම අපි යාළුවෝ. අපේ කලමනාකරුවෝ නියෝජිතයෝ නීතිඥයෝ පවා අපි බෙදා ගන්නවා. වයිෆ්ටත් එහෙමද උනේ කියලා ක්ලෝයි අහනවා. ඒ දෙයට මම ආඩම්බර වෙන්නේ නැහැ. හැබැයි වෙස්ලි මට සමාව දුන්නා කියලා කිමෝ කියනවා. කිමෝ උදේ 7ට පොඩි පොත්සාපුවක සමරු වත්සන් වගේ පිළියෙල කළා කියනවා. ජෙමීට ඇත්ත කියන්න බැරි නිසා ඇක්ෂන් කොන් උත්සවයට ගිය බවට බොරු කියලා තියෙනවා. කිමෝගේ කතාව අනුව නම් එයා කියන්නේ ඇත්ත කියලා තේරෙනවා. මේත් එක්කම පොලිස් නිලධාරියෙක් ක්ලෝයිට ෆයිල් එකක් ගෙනත් දෙනවා. වෙස්ලිව මරන්න පාවිච්චි කරපු සම්මානයේ කිමෝගේ ඇඟිලි සලකුණු තියෙනවා කියලා සනාථ වෙලා ක්ලෝයි කියන්නේ කිමෝව අත්අඩංගුවට ගන්න වෙනවා කියලා. කිමෝ වෙස්ලිට හානියක් කළේ නෑ කියලා එක හෙළාම කියනවා. ලුසිෆර් කියන්නේ කිමෝ වෙස්ලිව මැරුවේ නැහැ කියලා. විනිශ්චයකරු කිමෝට මිලියන භාගයක ඇප නියම කරලා තියෙනවා. කිමෝ ඇත්තම බංකොලොත් නිසා මේ ඇප මුදල් ගෙවන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ක්ලෝයි දකිනවා කිමෝ ඇප ගෙවල නිදහස් වෙලා ඉන්නවා. කිමෝගේ ඇප ගෙවල තියෙන්නේ ලුසිෆර්. මොකද ලුසිෆර් විශ්වාස කරනවා කිමෝ වෙස්ලිව මැරුවේ නැහැ කියලා. කිමෝ එක මිනිත්තුවක්වත් හිරේ ඉන්න ඕන නැහැ කියලා. කිමෝගේ ව්‍යාපාර කළමනාකරු ලුසිෆර්ට පෞද්ගලිකවම සුති කරනවා. ඒ රයන් ගෝල්බර්ග්. රයන් කියන්නේ අනවශ්‍ය දේවල් වලට සල්ලි නාස්ති කරපු නිසා කිමෝ බංකොලොත් වෙලා කියලා. ලුසිෆර් දකිනවා ඇමෙනඩීල් ඇවිත් ඉන්නවා. ඇමෙනඩීල් එන්නේ යුරියල් ගැන කතා කරන්න. යුරියල් ගැන කතා කරන්න දෙයක් නැහැ. එයාට පාරවල් දෙක තුනක් දෙන්න විතරයි තියෙන්නේ කියලා ලුසිෆර් කියනවා. මම කතා කරන්නේ ගහ මරා ගන්නේ නැතුව විසඳන්න ක්‍රමයක් ගැන. අම්මව හංගලා ක්ලෝයිව හංගලා යුරියල් යනකම් බලන් ඉමු කියලා. යුරියල් කියපු පළියට අපි හැමදේයක්ම පිළිගන්න ඕනේ නැහැ. ඒ යුරියල් මේක උගලක් වෙන්නේ නැති කියලා ඇමෙනඩීල් කියනවා. ඔයා මොනවද මේ කියන්නේ? ඒ යුරියල් තමයි. හැබැයි ඔයා ඇමෙනඩීල් පළවෙනි පුතා. ඔයා හොඳටම දන්නවා යුරියල් ඔයාට හැමදාම බයෙන් හිටියේ කියලා. අපි හැදුනේ ඔයා දිහා බලාගෙන. ඔයා තමයි අපේ සුපිරි තරුව. ඔයාව දැක්ක ගමන් යුරියල්ගේ කකුල් දෙක වෙවුලන්න ගන්නවා. ඒ කියන්නේ යුරියල් ඒ තරම්ම ඇමෙනඩීල්ට බයයි. මේ නිසා ප්‍රශ්නේ විසඳන්න බලාගෙන ඇමෙනඩීල් යුරියල් ඉස්සරහා පෙනී ඉන්නවා. ඇමෙනඩීල් යුරියල්ට ආපහු ගෙදර යන්න කියනවා. පෘථිවියේ දේවල් එයා බලාගන්නම් කියනවා. ඔයාට විශ්වාසද? ලුසිෆර් තාමත් ඉන්නේ පෘථිවියේ. දැන් අම්මත් ඇවිල්ලා ඉන්නේ. මට හිතෙන්නේ ඔයාට මේ හැම දෙයක්ම ඔළුවේ තියන් ඉන්න බැහැ කියලා. මම ආවේ ඔයාට උදව් කරන්න කියලා යුරියල් කියනවා. ඔයා ඇත්තටම හිතනවද මට ඔයාගේ උදව් ඕන වෙයි කියලා? අනුකම්පා සහගත පොඩි යුරියල්ගෙන් ලොකු පුතත් නොවුන කැරලිකාර පොඩි පුතත් නොවුන කොහෙවත් ඇති සුරදූතයෙක් වුණ ඔයා දෙවියන් වහන්සේට මොනව හරි කරගන්න ඕන නම් එයා යවන්නේ මාව, ඔයාව නෙමෙයි. මම ඇමෙනඩීල්. තාත්තගේ කෝපයත් ධාර්මිකතාවයත් රැගත් ඇමෙනඩීල්. යුරියල් පහු බහිනවා. එයා ගෙදර යන්නම් කියනවා. හැබැයි
දෙවියන් වහන්සේගේ කෝපය මේ තරම් කියවන්නේ නැති ක්‍රියාවෙන් ඔප්පු කරන කෙනෙක් කියලා යුරියල් කියනවා. යුරියල් ඇමිනඩීල්ට වැටෙන්න පාරක් ගහනවා. මම දන්න ශක්තිවන්ත ඇමිනඩීල්ව නම් මේ තරම් ලේසියෙන් පරාජය කරන්න බෑ. මම දැනගත්තා ඔයාට මොනවා හරි වෙලා තියෙනවා කියලා. යුරියල් තවත් පාරක් ඇමිනඩීල්ට ගහනවා. යුරියල් ඊට පස්සේ එයාගේ දේවත්වයේ පියාපත් විහිදනවා. මම සතුටු වෙනවා ලුසිප වෙනුවට ඔයා ආපු එකට. මොකද මම මේ අවස්ථාව වෙනකන් කාලාන්තරයක් බලාගෙන හිටියා. යුරියල් වැරෙන් පාරක් ඇමිනඩීල්ට එල්ල කරනවා. කිමෝ කිව්වා වගේම වෙස්ලිගේ මරණය වුණ වෙලාව එයා පොත් කඩේ හිටියා කියලා තොරතුරු සනාථ වෙනවා. ඩෑන් ඒ කඩේ තිබ්බ බොඩි බෑග් ෆිල්ම් එකට අදාළ තව භාණ්ඩ වගේක් රාජසන්තක කරලා තියෙනවා. ඩෑන්ට මෙතනදි හම්බ වෙලා තියෙනවා බොඩි බෑග් ෆිල්ම් එකට වෙස්ලි අත්සන් කරපු කොන්ත්‍රාත්තුව. කොන්ත්‍රාත්තුවේ හැටියට ආදායමෙන් 1%ක් වෙස්ලිට ගෙවන බවට කොන්ත්‍රාත්තුවේ සඳහන් වෙනවා. මේක පොඩි ප්‍රමාණයක් නිසා ඩෑන් අනිත් කොන්ත්‍රාත්තුවත් පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒකේ හැටියට නම් වෙස්ලිට ආදායමෙන් 10%ක් ලැබෙන්න ඕනේ. කිමෝත් මේ ෆිල්ම් එකේ රඟපාපු නිසා කිමෝගේ කොන්ත්‍රාත්තුව පරීක්ෂා කරපු ඩෑන්ට තේරෙනවා කිමෝටත් මේ දේම වෙලා තියෙනවා කියලා. කිමෝගෙත් වෙස්ලිගෙත් ව්‍යාපාර කලමනාකරු වෙන්නේ රයන් ගෝල්බර්ග්. ඒ කියන්නේ මේක මැනේජර්ගේ හොර වැඩක්. වෙස්ලිට මේ හොර වැඩේ අහු වුණාම වෙස්ලි ඒ ගැන අහන්න රයන් ගාවට ගියා. ඒ නිසා රයන් වෙස්ලිව මැරුවා කියලා ක්ලෝයි කියනවා. ඒත් කොහොමද වෙස්ලිට පහර දුන්න සම්මානය කිමෝගේ ඇඟිලි සලකුණු තියෙන්නේ? ක්ලෝයි යන්නේ ඒ ගැන පරීක්ෂා කරන්න. හැබැයි ඩෑන්ට මතක් වෙනවා මේ සම්මානය වෙස්ලිටත් කිමෝටත් දෙන්නටම හම්බුන එකක් කියලා. කවුරු හරි සම්මාන දෙක මාරු කරන්න ඇති කියලා ඩෑන් කියනවා. ඒකයි වෙස්ලිට හම්බුන සම්මානය කිමෝගේ ඇඟිලි සලකුණු තියෙන්නේ. එහෙම කරනවා නම් හොඳම අවස්ථාව තියෙන්නේ ජෙමීට. ඩෑන් කියන්නේ සමහර විට ජෙමී රයන් එකතුලා මේ වැඩේ කරන්න ඇති කියලා. ඩෑන් ජෙමීව හොයන අතරේ ක්ලෝයි රයන්ගෙන් ප්‍රශ්න කරන්න යන තීරණය කරනවා. ක්ලෝයි දැනටමත් දන්නවා රයන් මේ වෙලාවේ ඉන්න ඕනේ ඉග්නීෂියා හෝටලේ කියලා. ක්ලෝයි ඒ බව රයන්ගේ ඔෆිස් එකෙන් තහවුරු කරගෙන තියෙනවා. ලුසිෆා අපව ගෙදර යන ඇමිනඩීල්ගේ හපංකම් ගැන බලන්න. යුරියල්ට හම්බුන පාඩම ගැන අහගන්න. හැබැයි ලුසිෆා බලාපොරොත්තු වෙන දේ නෙමෙයි වෙලා තියෙන්නේ කියලා ලුසිෆට තේරෙනවා. මේ සින්නේ තරහේ. මේ හැමදේම උනේ ලුසිෆා නිසා. අම්මව ආපහු අපාට යවුවා නම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා මේස් කියනවා. ඇමිනඩීල් කියන්නේ එයා තවදුරටත් බලසම්පන්න කෙනෙක් නෙමෙයි කියලා. ඇමිනඩීල් වැරදි වැඩ කීපයක්ම කළා. අපාගත ආත්මයක් අපායෙන් නිදහස් කළා. යක්ෂණියක් එක්ක නිදාගත්තා. ලුසිෆා එක්කට වැඩ කරන්න ගත්තා. අම්මව ආපහු අපායට එක්කන් ගියේ නැහැ. මේ ඕනම දෙයක් ඇමිනඩීල්ගේ බලය නැති වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒත් ලුසිෆා කියන්නේ ඇමිනඩීල්ට සිද්ධ වුණ හොඳම දේ තමයි ඒ කියලා. යුරියල් තාමත් පෘථිවිය ඉන්න නිසා ක්ලෝයිට අනතුරක් වෙන්න පුළුවන් කියලා ලුසිෆා කලබල වෙනවා. ඉග්නීෂියා හෝටලයට යන කිමෝ දකිනවා රයන් සහ ජෙමි සිප ගන්නවා. කිමෝට යකා වැහෙනවා. මේ අතරේ ක්ලෝයිත් හෝටලයට එනවා. ක්ලෝයි අනමග බලාගෙන ඉන්න යුරියල්. ලුසිෆාගේ අම්මට පෘථිවිය එපා වෙන තරමටම කරදර. චාලට්ගේ ළමයෙක් බල්ලෙක් වගේ දිගටම බුරනවා. මේ නිසා ලුසිෆාගේ අම්මා කරන්නේ මේ ළමයාව ගැට ගහලා තියෙන එක. ලුසිෆාගේ අම්මා මුණ ගැහෙන එන මේස් එක පාරක් ළමයාට බුරපු ගමන් ළමයාගේ බිරිල්ල නතර වෙනවා. මේස් එන්නේ ලුසිෆාගේ අම්මගේ කරදර ගැන හොයලා බලන්න නෙමෙයි. එයා නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. රයන් සහ ජෙමි බොහොම ආදරෙන් හෝටලේ ඉන්නකොට ක්ලෝයිගේ අතටම අහු වෙනවා. ක්ලෝයි වෙස්ලිගේ ඝාතනයට හේතුවක් රයන්ගේ ජෙමිගේ හවුල් වැඩ ගැන දන්න බව අඟවනවා. ජෙමි එක පාරටම කියන්නේ වෙස්ලිව මැරුවේ රයන් කියලා. වෙස්ලිව මරන්න සැලසුම් කළේ රයන් කියලා. ඒත් එකම රයන් කියන්නේ ඒක ජෙමිගේ තීරණයක් කියලා. ජෙමි සහ රයන් දෙන්නට දෙන්න වැරද්ද පටවනවා. මේත් එක්කම මෙතනට එන්නේ යකා වැහුණ කිමෝ. නිකම්ම නෙමේ තුවක්කුවකු තරම්. කිමෝ කියන්නේ එයා ජෙමිව වගේම රයන්වත් විශ්වාස කළා කියලා. හැබැයි දෙන්නම කළේ කිමෝගේ විශ්වාසය බිඳපු එක. ක්ලෝයි කිමෝට තුවක්කුව පහත දාන්න කියලා බල කරනවා. කිමෝ කියන්නේ එයාගේ ජීවිතය දැනටමත් විනාශ වෙලා ඉවරයි කියලා. මේත් එක්කම මෙතනට එන්නේ ලුසිෆර්. කිමෝ ඉන්නේ ක්ලෝයිටත් තුවක්කුව දික් කරගෙන. ලුසිෆර් හිතන්නේ ක්ලෝයිට අනතුරක් වෙන්න යනවා කියලා. හැබැයි ක්ලෝයි ඒ තරම්ම දුර්වල කෙනෙක් නෙමෙයි. ක්ලෝයි කියනවා එයා දවස් කීපයකට කලින් අනතුරකට මුහුණ දුන්නා කියලා. මේ දවස් කීපෙම මං ගැන වද වෙන හැමෝටම ඒත්තු ගන්නන්න බැලුවේ ඒක ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒත් ඇත්තටම කිව්වොත් මම බය වෙලා ඉන්නේ. මම දන්නේ නැහැ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා. මට මේ ඔක්කොටම වඩා දැන් ඕනේ ගෙදර ගිහින් මගේ දුවට කතන්දරයක් කියලා දෙන්න. ඒත් මට ඒ දේ කරන්න බෑ. මොකද අපිට සිද්ධ වෙන දේවල් පාලනය කරන්න අපිට බෑ. අපිට පාලනය කරන්න පුළුවන් අපි ගන්න තීරණය සහ ඒකේ බලපෑම විතරයි. ඒ නිසා කරුණාකරලා තුවක්කුව පහතර දාන්න කියලා ක්ලෝයි බැගෑපත් වෙනවා. මේ වචන වලට කිමෝ යටත් වෙනවා. ලුසිෆාගේ අම්මා ලුසිෆා ගාවට එන්නේ යුරියල් එක ආපහු අපායට යන්න සූදානම් කියලා කියන්න. මේස් කියන්නේ තම්මට ආපහු යන්න ඉඩ දෙන්න කියලා. තාත්තට දුන්න පොරොන්දුව රකින්න කියලා. මම මේ පොරොන්දුව රකින්නේ අම්මට පෘථුවියෙම දඩුවම් කාලය ගෙවන්න ඉඩ දීලා. හැමෝම හිතන්නේ තාත්තට ඕනේ මොනවද කියලා ඒගොල්ලෝ දන්නවා කියලා. ඇමිනඩීල් හිතුවෙත් මෙහෙට ආවම එයා කරන්නේ තාත්තට ඕන දේ කියලා. දැන් යුරියල් කරන්නේත් ඒකමයි. තාත්තා මට ඇරපු දොරක් පෙන්නවා.
ඒකෙන් කියවේනේ මම අම්මා වාපව අපායට ගෙනියන්න ඕනි කියලාද? කවුද දන්නේ අදහස් කළේ ඒකද කියලා? මොකද මේ ආත්මార్థකාමී අවජාතකේ අපිට මුකුත් කියන්නේ නැහැ. ලුසිෆර් ගුගුරනවා. ඒ ලුසිෆර්ගේ අම්මා කියන්නේ යුරියල් කියන්නේ මුරණ්ඩු කෙනෙක් කියලා. එයාව හරි ක්ලෝයිව හරි ගන්නකම් එයා නවතින්නේ නැහැ කියලා. හැබැයි ලුසිෆර් තාමත් ඒ දේ පිළිගන්න කැමති නැහැ. නැහැ, තව ක්‍රමයක් තියෙන්න ඕනි කියලා ලුසිෆර් කියනවා. ඒක දැනගන්න පුළුවන් ලුසිෆර්ටම විතරයි. යුරියල් පැය 24ක කාලයක් ලබා දුන්නේ අම්මා වාපව බාර දෙන්න. එහෙම නැත්තම් ක්ලෝයිගේ ජීවිතේ වන්දි ගෙවන්න වෙනවා. හැබැයි ලුසිෆර් යුරියල්ව හම්බ වෙන්නේ තනියම. ඔයා බලාපොරොත්තුනේ මම අම්මව බාර දීලා සමාව අයදමින් අඬයි කියලාද? නෑ, මම බලාපොරොත්තුනේ අම්මව බාර දෙන්න ප්‍රතික්ෂේප කරලා ඔයාගේ යාළුවට මැරෙන්න ඉඩ දෙයි කියලා. අම්මා පෘථිවිය හිටපු පොඩි කාලේට ඔයා වෙනස් කළා. එයා තාත්තර කරන්නෙත් ඕකමයි. අන්තිමටම අම්මා තාත්තවත් විනාශ කරයි කියලා යුරියල් කියනවා. එහෙම නොවෙන්න වග බලාගන්නයි මට ඕනේ. යුරියල් කඩුවක් අතට ගන්නවා. ලුසිෆර් කියන්නේ ඇස්ට්‍රියල්ගේ කඩුව කියලා. කොහොමද ඒක ඔයාගේ අතට ආවේ? ඒ කියන්නේ ඔයා ආවේ අම්මව අපායට එක්කන් යන නෙමෙයි, අම්මගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම නැති කරන්න. යුරියල් පියානෝවක කී එකක් ඔබන ලෑස්ති වෙනවා. මේ කී එක ඔබලා හරියටම දවස් දෙකක් ඇතුළත අම්මව බාර නොදුන්නොත් ක්ලෝයිට මැරෙන්න වෙයි කියලා යුරියල් කියනවා. හැබැයි ලුසිෆර්ගේ කී එක ඔබන්න යුරියල්ට ඉඩ දෙන්නේ නැහැ. ලුසිෆර් යුරියල් එක්ක සටන් කරනවා. මුලින් ලුසිෆර් එක්ක හැප්පෙන්න යුරියල්ට බැරි වුණත් යුරියල් ටික ටික ලුසිෆර්ව යටත් කරගන්නවා. ලුසිෆර් වැටිලා ඉදි මෙතනට එන්නේ මේස්. මේස් ප්‍රචණ්ඩ විදිහට යුරියල් එක සටන් කරනවා. මේස් ගහන පාරකින් ඇස්ට්‍රියල්ගේ කඩුව විසික් වෙලා යනවා. යුරියල් මේස්වත් පරාද කරනවා. මෙච්චර ප්‍රශ්න ඇති කරපු නිසා යුරියල් එයාගේ තීරණය වෙනස් කරනවා. ඒ අම්මගේ වගේම ක්ලෝයිගේ ජීවිතේ නැති කරන්න. යුරියල් පියානෝවේ කීයක ඔබන්නේ යනකොටම ලුසිෆර් ඇස්ට්‍රියල්ගේ කඩුවෙන් යුරියල්ට අනිනවා. යුරියල් වේදනාවේ මොනවා හරි ලුසිෆර්ට කියන්න උත්සාහ කරනවා. හැබැයි ඊට කලින් යුරියල් මැරෙනවා. ලුසිෆර් ඉන්නේ පුදුම වේදනාවක. ඒ එයා එයාගේම සහෝදරයෙක්ව මැරුවා කියන හැඟීම නිසා. ක්ලෝයි බලාපොරොත්තුනේ හැරියට ට්‍රික්සිට කතන්දරයක් කියලා දෙන්න ක්ලෝයිට පුළුවන් වෙනවා. ලුසිෆර්ගේ අම්මා බලන් ඉද්දි ලුසිෆර් ඉන්නේ ලේ තැවුරුණු ඇඳුමකින්. යුරියල් කොහෙද කියලා අම්මා අහනවා. ලුසිෆර්ට ඒකට දෙන්න උත්තරයක් නැහැ. මම මොනවද කළේ කියලා ලුසිෆර් අහනවා.